Please, I saw Pamaruni.
කවුද මැවිත් තියෙන්නේ? අවිනාශ්ද? ඔව්. අනුදිව එක්ක යන්නේ ඇවිත්. ආ. යා දැන් උසාවි නියෝග වලට අනුව වැඩ කරන්න පටන් ගන්නද? එන්න ගෑනික් ළඟට මගේ දරුවව යවන්න. ඒක කොහෙද මගෙත් එක්ක? යවනවා මම. ඇයි ළමයෝ ඔහොම ඇවිලෙන්න හදන්නේ? අවිනාශ ඇවිල්ලා ඉන්නේ අනුදිව ෆිල්ම් එකක් බලන්න එක්කන්න. ඔයත් මේ හුඹහට වැදිලා ඉන්නේ නැතුව ඒ දෙන්නත් එක්ක ගිහිල්ලා ෆිල්ම් එකක් බලලා විනෝද වෙලා ඉන්න. දැන් විනෝද වෙන එක විතරද අම්මේ අපිට අඩු වෙලා තියෙන්නේ? එච්චර අපිට අඩු වෙලා තියෙන්නේ. අක්කා ගියතක් නෑ. යව හොයන එක පැත්තක දාලා අපි විනෝද වෙන්න ඕනේ. ඒකද කෙරෙන්න ඕනේ. අච්චි අම්මි ඉක්මනට මාව ලෑස්ති කරවන්නකෝ. තාත්තා මං එනකම් බලන් ඉන්නවා. මගේ දරුවා මල්ස ළඟට අරන් යන්න හදන්නේ. මල්ස ළඟට? කවුද කිව්වේ මම දරුවා මල්ස ළඟට අරගෙන යනවා කියලා? ඒක මට අමුතෙන් කවුරුත් කියන්න උවමනා නැහැ. උසාවියේ නියම කළ තියෙන දවසට ඇවිත් දරුවව ගෙදරින් පිටට අරගෙන යන්න හදන්නේ වෙන මොනෙකටද? පිට ගෑණීගේ තුරලේ මගේ දරුවව නලවන්න මං වාට ඉඩ තියන්නේ නැහැ අවිනාශ්. මගේ දරුවව කොහෙවත් අරන් යන්නපා. මගේ දරුවව? ඔහොම කතා කරන්න එපා ඊෂා. මම දරුවව මල්ස ළඟට අරගෙන යන්නේ නැහැ. මට මගේ දරුවත් එක්ක තනියම ඉන්න ඕනේ. ඉස්සරවා වැඩට ගිහිල්ලා එනකම් තොර තෝංචයක් නැතුව පැය ගණන් කියෝ කියෝ මං කොච්චර නම් ওই දරුවත් එක්ක කාලය ගත කරලා තියෙනවද? ඔයා මේ ඒ කාලේ කරපු කැපකිරීම මං අමතක කරලා කතා කරනවා නෙවෙයි ඊෂා. ඒ වුණාට මේ කෙලවරක් නැති ප්‍රශ්න හින්දා මට දැන් මගේ දරුවව නැති වෙලා මට ආයෙත් එයත් එක්ක එකට ඉන්න ඕනේ. අපි දෙන්න විතරක්. තනියම. මට මේ ලෝකෙ ඉන්න එකම ලේ ඥාතිය මගේ දරුවා විතරයි ඊෂා. මගෙත් එක කේන්ති නොගන්න. මාව තේරුම් ගන්න. මේ ලෝකෙ ඉන්න එකම මනුස්ස පරානේ මේ දරුවා විතරයි. ඉතින් මට මේ ලැබෙන පුංචි කාලේ හැරි මට මගේ දරුවත් එක්ක තනියම ඉන්න දෙන්න ඊෂා. ඔය දරුවව මල්ස ළඟට අරගෙන යන්නේ නැහැ කියලා මට පොරොන්දු වෙන්න. ඊෂා ප්ලීස්. ඔය දෙන්නගෙ කඹෑදිල්ල නවත්ත ගන්නවද? මට මේ දරුවව මල්සට ලං කරන්න කිසිම උවමනාවක් නැහැ ඊෂා. අනුදිගේ අම්මා ඔයා. එයාට මොකටද තවත් අම්ම කෙනෙක්? කරුණා කරලා ඔයා ඔය ඉස්පිරිතාලේ ගානේ රස්තියාදු වෙවි. දරුවගෙන් ඈත් වෙන එක නවත්ත ගන්න. අම්ම මම ලස්සනයිද? ලස්සන. අම්ම කියන්නේ. පුතා තාත්තට ගිහින් එන්න. තාම අම්මගේ අත හරියට සනීපත් නැහැනේ. ආයි දවසක අපි තුන්දෙනාම ෆිල්ම් එකක් බලන්න යමු. තාත්තත් එක පරිස්සමෙන් ගිහින් ඉක්මනට ගෙදර එන්න ඕනේ. අපි එන ගිහින් එන්න නම්. හොඳයි පුතේ. උත්සාහයි. දැම්ම දවල්ට කන්න නැත්තම් තේ ටිකක් වක් කරන්නද බොන්න? කොතත් ඇයිතම් ආවේ නැත්? බෙහෙත් ගන්න යනවා කියලා නේ කිව්වේ. අම්ම පොඩ හොයලා බලන්නේ නැද්ද? බෙහෙත් ගන්න යනවා කියලා ලොකුවක් අවහන්න ගියාද දන්නේ නැහැ. අවිනාශ්ටත් වටනවාද මේ වගේ වෙලාවක දරුවත් එක්ක ෆිල්ම් බලන්නයි අරකටයි මේකටයි සවාරි ගහන්නේ?
ඇයි යාට බැරි පොඩ්ඩක් ලොකු අක්ක ගැන ඔයලා බලන්න මාත් එක්ක යන්න ඉන්නේ. ලොකු අක්ක ගැන හංසානේ රුකී වෙනවා. මම ටිකක් කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ. ඔය බලන්න. එක පාරට මොකක් අමුතුම එකක් වෙලානේ. කොම කරපියද්ද පිස්සු කියන නතු යමු ගිහලා තාත්තා හම්බලා කසාද රෙජිස්ටර් කරන්න දිනයක් දාගමු කැමිල් කසාද රෙජිස්ටර් කරත් ඔහට ටික කාලයක් යනකම් අපේ ගෙදරට එන්න බැරි වෙයි ඒ මොකද අපේ තාත්තට ඔයත් එක්ක තියෙන කේන්තිය එහෙම ලේසියෙන් නැති වෙන එකක් නෙවෙයි දරුවෝ ලැබෙනකම් ඔයාට ගෙදර පස්පා ගන්න එපා කියලා තාත්තා වෙන බෝරනාඩුවක් කළා. මරණ සහතිකේ අරගෙන ඇවිල්ලා කසාද රෙජිස්ටර් කරලා ගෙදරට එන්න කියලා එයාම නිදි ඉන්නේ දැන් කිව්වේ. දැන් මොකද ආයෙත් කියන්නේ? මං දන්නේ කැමිල්. එයාට ඔයත් එක කේන්ති. ඒක මොනා කරත් නැති වෙන කේන්තියක් නෙවෙයි. ලක්ෂි මොකද දැන් මේ කතාවේ තේරුම? හ්ම්? තාත්තා වර මොකද කියන්නේ? මේ ඉන්න තත්ත්වයට තාත්තා කොහොමවත් ඔයාගේ හිතරින් දන්නේ නැහැ. එහෙමනම් දැන් ඔයා උදෙත් කිව්වේ? තාත්තා මගේ හිතරින් දන්නේ නැහැ වගේම මාත් තාත්තාගේ හිත නොරින් දන්න තීරණේ කරා. අපි කසාදේ රෙජිස්ටර් කරලා එකපාරටම ගෙදරට යන්න නැතුව මාසයක් හමාරක් වෙන වෙනම ජීවත් වෙමු. හ්ම්? තුෂාරත් ඉන්නවනේ ඔයාගේ තනියෙද? මට ඔයාගේ ගෙදරට ගොඩ වෙන්නත් අවසර නැත්තම් මම නන්දගේ අතරෙත් එක මේ ගෙදරටම වෙලා ඉන්නා. මේක මත මම කියන්නේ දා ගන්න. මුදිරම් මාසි පාටනේ තාත්තේ. කොහෙද ගියේ? දැත්තේ මොකද්ද වෙලා තියෙන්නේ? පොඩිය කાય මොකක් හරි අවුලක් කරගෙනද? සුම්බිදේ මට වතුරේ ඉදurak අරන් එන්න. තාත්තේ ඇයි මේ රාත්‍රි සනීප නැද්ද? අපි ડોක්ටර් කෙනෙක් ගාවට යන්නද?
ඔයාගේ රුකීගේ කසාදීක්ම රජිස්ට කරන්න ඕන කොහොමද? රුකීත් මට කිව්වා තාත්තත් එක්ක ඔය ගැන කතා කරන්න කියලා. කසාදේ රෙජිස්ටර් කරන්න නැතුව එයා කැමති නැහැ ගෙදර යන්නේ. කසාද සහතිකේ එක වටිනාකම වැදගත්කම දාන්න උදවිය එහෙම තමයි කටයුතු කරන්නේ. ඒකට අර පාහර බින්නේ. ලොකු අක්කගේ මරණය වුණොම යන්නත් කලින් ඒකට වුණොනවත් තවත් කසාදයක් කරගන්න. ඔන්න මං අක්කගේ මරණ සහතිකේ ඒකගේ අතටම දීලා යා. අර කෙල්ලත් හිටියා. අර කෙල්ල කිව්වේ? හොර ගෑනිද? ඌ මේ ඩිංගට ඒකිට එක එක වහලක් කරට වෙලාද? ඕව කතා කරලා වැඩක් නෑ දරුව. මරණ සහතිකේ දෙන්න හරි මං එතෙට ගියේ කොහොමදට ගියා. ඒ කිව්වේ? මං යනකොට හතර වටේම මිනිස්සු එකතු වෙලා ගෙදරට ගල් ගහනවා. මම බොහොම අමාරුවෙන් වැඳලා කියලා තමයි මේ මිනිස්සුන්ව සංසුන් කරලා ආපහු වරෝල ඇරි. ඇයි තාත්තා එහෙම කරේ? ගහන්න දෙන්නේ තිබ්බේ. තාත්තගේ කරුණාව වැඩි. අනික තාත්තා මොකටද උගේ දෙපාඹුලටම ගිහිල්ලා අක්කගේ වර්ණ සහතිකය දුන්නේ? අපේ අක්කට එච්චර අපරාධයක් කරපු එකේ දෙපාඹුලට යන තරම් තාත්තට ලැජ්ජ නැද්ද? ෂූටි දුවේ. මං කෙරුවේ කරන්න ඕන හොඳම වැඩි. මේ පාහරය නිසා තවත් කෙල්ලෙක් අනාථ වෙන්න ඉඩ හැරලා අපිට බලාගෙන ඉන්න පුළුවන්. මේක නිසා ඒ කෙල්ල ගැබ්බර වෙලා ඉන්නකොට අක්කගේ මරණ සහතිකේ පිට දාලා ඒ කෙල්ලව මගහැරියෝ. ඒ පාපෙටත් අපි කොටස්කාර වෙනව නේද? ඔයා රුපීට කෝල් එකක් දාලා එන්න කියන. අපි ඉක්මනට මේක පිළිවෙලක් කරමු. ඔයා දන්නවනේ පොඩියක් වගේ තත්ත්වේ. අපි දැන්වත් මේ ඔක්කොම කරදර බාධක අමතක කරලා පොඩ්ඩක් නිවි ඇනහිල්ලේ උස්මක් කටක් ගමු දරුවෝ. තේරුණා නේද දරුවෝ? තාත කාලත් නැතුව ඇතිනේ. මං ඉව්වා මොෂ්ටකක් දාන්නේ. රුකී නාගපාතක ඉන්නවනම් කෝල් එකක් දාලා එන්න කියන්න. මාත් එක්කම බක්කටක් කන්න බැරි. හයර් එකක් නැත්තම් එයි. මං කෝල් එකක් දාලා බලන්න.